आई भवन दुए पुते अद दवसे तपी ओन्न ओबे गेदरट आवा शिष्यत्वयट अदालव परिसर प्रश्न ओब समग साकच्छा करन्न मं हितन्ने ओब दैन सूदानम वेला इन्ने अपित एक्क मे परिसर प्रश्न टिक साकच्छा करन्न अपि बलमु पलवेनी प्रश्ने अद दवसे गुणात्मक भविन् युतु बांडवलट हिमिवन पिलिगत् श्रीलांकिक प्रमिति लांछनीय वन्ने गुणात्मक भविन् युतु बांडयक् नम् लंकावे पिलिगत् लांछनीय प्रमिति लांछनीय मोकद्द ISO पलवेनी पिलितुर पलवेनी पिलितुर ISO एक तमयि पुते जात्यांतर प्रमिति साहतिके ISO एनं एक लंकावे प्रमिति साहतिके नेवे दिवेने एक NSBM मेकेटिना में हंदुन्वाने लंकावे तीन पिलिका पौद्गलिक विश्वविद्यालय नेद NSBM इतोड़ एक प्रमिति साहतिके संबंध पलवेन लांचने नेमे एमे अर्थं संकेते नेमे तुंगने एक SLS श्रीलंका प्रमिति कार्यांशयेन लबा देन्ने SLS साहतिके एमनं निवेरदि पिलितुर वन्ने गुणात्मक भविन् युतु बांडवलट हिमिवन पिलिगत् श्रीलांकिक प्रमिति साहतिकय अयत् लांचने SLS अंक 3 देवनि प्रश्नय मुसलाडि वन्नमेन कवर सतुगे गमन विलासय दक्वेद मुसलाडि वन्नमेन मुसलाडि कियन्ने कौद अपि दन्नवा मुसलाडि कियला कियन्ने हावट एतकोट अपे देशीय नटुम कलावे विशेषयेन उडरट नटुम वलदी वन्नम 18ක් තියෙනව නේද පුතේ ඒ වන්නම් 18 නිර්මාණය කළ දින විවිධ සතුන්ගේ හැසිරීම් අනුකරණය කළා අලියා මොන වගේද හැසිරෙන්නේ වඳුරා මොන වගේද හැසිරෙන්නේ අස්පයා මොන වගේද හැසිරෙන්නේ මේ වගේ විවිධ සතුන්ගේ ගමන් විලාසයන් යොදාගෙන යගේ හැසිරීම් රටාවන් යොදාගෙන නිර්මාණය කරපු වන්නම් තියෙනවා ඒ අතරින් මුසලඩි වන්නම හාවාගේ ගමන් විලාසය එයා පොඩ්ඩක් දුවන හැටි එයා විමසිල්ලෙන් වටපිට බලන හැටි අපූර්වට නිර්මාණය කරපු වන්නම මුසලඩි වන්නම එහෙනම් පළවෙනි පිළිතුර කුකුලා කුකුලාගෙන් කරන වන්නම සැවුලා කියලා හඳුන්වන්න වෙන්නේ ඒ වන්නම නෙමෙයි මුසලඩි වන්නම කියලා කියන්නේ එතකොට අශ්වයා අශ්වයාට අපි කියන්නේ තුරංගා කියලා තුරංගාගෙන් කරන වන්නම තුරංගා වන්නම වේ ඒක මුසලඩි වන්නම නෙමෙයි තුන්වෙනි පිළිතුර හාවා හාවා තමයි මුසලඩි වන්නම තුලින් නිරූපණය වෙන සතා එහෙනම් අපේ පිළිතුර වන්නේ මුසලඩි වන්නමෙන් කවර සතුගේ ගමන් විලාසය දක්වේද අංක 3 හාවා තුන්වෙනි ප්‍රශ්නේ පුතේ අලගිය වන්න මුකවැටිතුමා රචනා කර ඇති ග්‍රන්ථය වන්නේ अलगे वन मुखवाड़ तुम रचना ग्रंथे वाणी सुभाषित मुखद सुभाषित सुभाषित मित्र अंक दिख फल सिरित मालदम दिवन सुभाषित तुंगन खाऊ सिलु मीन मीन निवर्ति पीड़ितुरे सुभाषित अलगे वन मुखवाड़ तुम रचना करती ग्रंथे अंक हतर टापी अणुआते प्रश्ने समाजेट पोदुवे बलपानु लबन अयहपच्चर्यावक नोवन्ने अयहपच्चर्यावक नोवन्ने पलवेनी पिलितुर बीमत्व हसिरीम बीमत्व हसिरीम अयहपच्चर्यावक तमयि एनं एक नोवन्ने कियन एकट गन्न बै नेद एनिसा अपि एक बहर करनवा एक उत्तरयक नेमेयि निवेस्सा गेवतु अपवित्रोपवत्वा गैनीम अने නිවාසයි ගෙවත්තයි අපවිත්‍රව පවත්ත ගත්තොත් ඩෙංගු මදුරුව හැදෙනවා නොයෙක් රෝග බෝ වෙන්න පුළුවන් එහෙනම් සමාජයේ පොදුවේ බලපාන ලබන අයහපත් චර්යාවක් ඒක එහෙනම් ඒකත් මේ සඳහා හොඳ උත්තරයක් නෙමෙයි තුන්වෙනි එක පොදු දීපල සුරකීම පොදු දීපල කියලා කියන්නේ මොනවද අපි සියලු දෙනාටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් දීපල පොදු ස්ථානවල තමයි පොදු දීපල බොහෝ වෙලාවට තියෙන්නේ නේද පොදුවේ ගමන් බිමන් යන බස් රථය ඒ වගේම රෝහල
ඒවගේම පාසල මේ ඔක්කොම පොදු දේපළ මේ අපි ආරක්ෂා කරන්න ඕනේ පොදු දේපළ සුරකීම සමාජයට පොදුවේ බලපාන ලබන යහපත් චර්යාවක් අයහපත් චර්යාවක් නෙමෙයි එහෙනම් පිළිතුර වන්නේ අංක 3 පොදු දේපළ සුරකීම ඉතින් පස්සේ ප්‍රශ්නට යමු දයාබර දේ පුතේ ජලය මත පාවෙමින් වැඩෙන ශාකයක් ගැන කතා කරන්න ජලය මත පාවෙන්න ඕනේ හැබැයි ජලජ ශාකයක් වෙන්න ඕනේ हाइड्रिल्ला ජලයේ වැඩෙන නිකම් මෙහෙම බූල් බූල් වගේ ටිකක් කෙඳි කෙඳි වගේ තියෙන කුඩා පත්‍ර තියෙන දිගටි ශාකයක්. එයත් ජලයේ ගිලිලා හැදෙන්නේ. ජලය මත පාවෙන්නේ නැහැ. එයත් නිමග්න කෙනෙක්. නිමග්න ජලජ ශාකයක්. තුන්වෙනි එක සැල්වීනියා. සැල්වීනියා කියන්නේ අපේ රටේ වැව්වල උඩ පාවෙමින් තියෙන ජලජ ශාකයක්. එතකොට මෙයා ඒ පාවෙන ගමන් ජලයේ දිය වෙලා තියෙන පෝෂක කොටස් උරා ගන්නවා. එමගින් තමයි වර්ධනය වෙන්නේ. එහෙනම් ජලයේ මත පාවෙමින් වැඩෙන ශාකයක් වන්නේ මොකද්ද පුතේ? සැල්වීනියා අංක 3 තමයි උත්තරේ. අපි 6 වෙනි ප්‍රශ්නට යමු. මුහුදු ජලයේ මත ගමන් කරන්නා රතයක් නොවන්නේ. මුහුදු ජලයේ මත කියන්නේ මතු පිට මුහුදු ජලයේ නෙමෙයි මුහුදු ජලයේ මත ගමන් කරන්නා රතයක් නොවන්නේ මෙන්න අපේ ප්‍රශ්න වරද්දන තැන ඒ කියන්නේ පරිසර දැනුමට අමතරව ඔබ සිහි බුද්ධියෙන් කටයුතු කරන වඩා තීක්ෂණ බුද්ධියෙන් යුතු ඉවසලිවන්ත දරුවෙක්ද කියන ශිෂ්‍යත්ව විභාගෙදි මයින්නවා හැබැයි ඒක පරිසරයේ විද්‍යාවේ මේ කොටසක් ඒ තමයි Tamanට ඇහෙන දේ හොඳින් අහ ගැනීම Tamanට පේන තියෙන දේ කල්පනාවෙන් කියවීම පරිසරයේ සම්බන්ධ සංවේදී දරුවගේ ලක්ෂණයක් මුහුදු ජලයේ මත ගමන් ගන්නා රතයක් නොවන්නේ නොවන්නේ අහන්නේ නැව අපි දන්නවා පහුගිය දවස්වල අපේ රට කිට්ටුවම නැවක් මුහුදෙද්දි ගිනි අරගෙන මහ විශාල විනාශයක් අපේ මුහුදට සිද්ධ වුණා එහෙනම් නැව ගමන් කරන්නේ මුහුද මතින් එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි දෙවෙනි එක බෝට්ටුව බෝට්ටුවත් මුහුදු ජලයේ මත ගමන් ගන්නා රතයක් සබ්මරීනය මේ සබ්මරීනය කියලා කියන්නේ මුහුදු ජලයේ ඇතුලෙන් යන්නේවා මුහුදු ජලයේ යටින් කිමිදිලා ඒවා යන්නේ පේන්නේ නැහැ උඩට උඩ ඉන්නේ දන්නේ නැහැ සබ්මරීන් එකක් එනවා කියලා ඇතුලෙන් යන්නේ හැංගිලා යන්නේ මාළුවෙක් වගේ හැඩයත් ඒ වගේ මාළුවාගේ තියෙන්නේ අර ඉස්සරහා නිකන් උල් වෙච්ච හැඩේනේ අන්න ඒ වගේ හැඩයට තමයි හදලා තියෙන්නේ එහෙනම් තුන්වෙනි පිළිතුර මුහුදු ජලයේ මත ගමන් ගන්නා රතයක් නොවන්නේ සබ්මරීනය. දැන් එනම් මත නෙමෙයි යන්නේ මුහුදු ජලයේ තුලින්. ඒ නිසා තමයි මේ උත්තරේ අපිට මේ මත කියන එකෙන් තමයි අයින් වෙලා සබ්මරීනය කියන උත්තරයට ආවේ තුලින් ගමන් කරන රතයක් නිසා. දැන් තේරුණා නේද පුතේ වෙනස? හත් වෙනි ප්‍රශ්නේ. ඇස් රෝග සෑදුණු විට තම්බා ඇස් දෝවණය කිරීමට යොදා ගන්නා ශාක පත්‍රයේ ඇස්ට්‍රෝක සෑදෙන විට තම්බලා ඇස් දෝවණය කරන්න ගන්නවා. අපේ අම්මලා නම් අපිට එහෙම දීලා තියෙනවා. ඉස්සර කාලේ ඇස්ට්‍රෝගයක් හැදුනම මේ වගේ අත්බෙහෙත් කරා. එතකොට ඒවා අපේ ආයුර්වේද ප්‍රතිකාර. ඕගොල්ලන් සමායට ඇස් එහෙම හොදලා නැතුව ඇති. නමුත් දූවිලි ගියොත් ඇහැට විස බීජ යනවා කියලා දැනුනොත් ඇහැට එහෙන් කබේනවා නම් ඒ වගේ වෙලාවට දේශීය වෙදකමේ කියනවා දෙලුම් කොළ තම්බා ගත් වතුරෙන් ඇස් සෝදන්න කියලා. දැන් බලමු මොනවද තියෙන පිළිතුරු කියලා. පළවෙනි එක කොහොඹ කොළ. ඒවා තම්බල අපි ඇස්සෝ දන්න ගන්නේ නැහැ. කොහොඹ කොළ විසබීජ නාශක ගුණයෙන් යුක්තයි. ඒ වට තම්බල ගත්ත වතුර ඇස්සෝ දන්න ගන්නේ නැහැ. මොකද ඇහැ උගක් පරිස්සම් කරන්න ඕනේ. අත්දා බැලීම් කරන්නේ නැහැ ඇහැ සමග. ඇහැක් වගේ රැක් ගන්න ඕනේ. නිසා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහා භාවිතා කරන්න කියලා කියන්නේ දෙලුම් කොළ. දෙවෙනි පිළිතුර දෙලුම්. තුන්වෙනි පිළිතුර පේර කොළ. පේර කොළ තම්බල ගන්නේ නැහැ පුතේ. ඇස් දෝවණය කරන්න හෝ ආයුර්වේද ප්‍රතිකාර සඳහා එනිසා අපේ මේ
ප්‍රශ්නයට පිළිතුර ඇස් රෝග සෑදුණු විට තම්බා ඇස් දෝවණය කිරීමට යොදා ගන්නා ශාකපත්‍රයේ කි දෙලුම් පොළ right මේ වගේ දේවල් පුතේ සාකච්ඡා කරනකොට ඔබේ අම්මා තාත්තා ළඟ ඉන්නනම් ඔබට තවත් ගොඩක් දේවල් අපේ પરම්පරාවෙන් પરම්පරාවට ගෙනාපු අද්දෙහෙත් පිළිබඳව ඔබට දැනගන්න පුළුවන් වෙයි සාකච්ඡා කරන්න පුළුවන් වෙයි ඒ අයගේ දැනුමත් ඔබේ මේ පරිසර දැනුම වර්ධනය කර ගැනීමට උදව් කරගන්න ශිෂ්‍යත් විභාගේ සමත් වෙන ගාම ඔබ රටට වටිනා දෑයට වටිනා දරුවෙක් වෙන්න පරිසරයට ආදරය කරන දරුවෙක් වෙන්න සතුන්ට ගහට කොළට ඒගොල්ලෝ හඳුනන ආදරය කරන ස්වභාව ධර්මය සමග ලොකු වෙන ස්වභාවික දරුවෙක් වෙන්න කියලා මේ ඔබට මතක් කරනවා අටවෙනි ප්‍රශ්නය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සතෙකි මොකද්ද පුතේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කියලා කියන්නේ අපේ පාරම්පරික වෙදකම නේද අපේ රටේ කාලයකට ඉස්සර ඉඳන් පැවතගෙන එන වෙදකමේ ප්‍රතිකාර සඳහා ලබා ගන්නා සතෙක් පළවෙනි එක ගෝලුස්සා අම්මෝ ගෝලුස්සා කෑවොත් ආයුර්වේද ප්‍රතිකාර කරන්න වෙනවා එයා වෙදකමට අපි යොදා ගන්නා සතෙක් නෙමෙයි සාමාන්‍ය දෙවෙනි පිළිතුර මීමැස්සා මීමැස්සා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සතෙක් නෙමෙයි මීමැස්සගේ පැණිනම් අපි ආයුර්වේද ප්‍රතිකාර සඳහා ගොඩාක් වෙලාවට යොදා ගන්නවා නේද ඔය සමහර ගුලි ජාති මී පැණි සමග කලවම් කරලා කන්න තියෙනවා ඊළඟට තිත්ත කසාය බොන්න ඕගොල්ලන්ට කලවම් කරන්න තියෙන්නේ මී පැණි සහ සූකිරි වගේ දේවල් ආයුර්වේද ප්‍රතිකාරවල අන්න එහෙනම් මීමැස්සා ආයුර්වේද ප්‍රතිකාරදී යොදා ගන්න සතෙක් නෙමෙයි එයාගේ පැණි විතරයි ගන්න එහෙනම් මේකේ හරිනේ සතෙක් එහෙනම් මීමැස්සත් අපිට අයින් කරලා දාන්න පුළුවන් ඇයි සතෙක් නෙමෙයි එයාගේ නිෂ්පාදනය අපි ගන්න කූඩැල්ලා කූඩැල්ලා ගොඩක් ළමයි දැකලා ඇති තෙත් කලාපේ ලංකාවේ ඉන්න ලේ උරාගෙන සතෙක් අපි කියනවා එයා නිකන් කූඩැල්ලා වගේ ඇලුනොත් ගලවන්න බෑ එහෙමනම් මේ කූඩැල්ලා සිංහරාජ වනාන්තරය අපි අර උරුමයක් නේක අනේ සිංහරාජ වනාන්තරය විශාල වශයෙන් ඉන්නවා මේ කූඩැල්ලෝ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගන්න සතේ මොන වගේ අවස්ථාවලද යොදා ගන්නෙ ඇඟේ තියෙනවා නම් සරව ගෙඩියක් විස ගෙඩියක් අනේ ඒක උරලා අයින් කරන්න කූඩැල්ලා එතනින් තියෙනවා තිබ්බම ඌ උරලා 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 ගත්තම පස්සේ කූඩැල්ලා අයින් කරනවා ඒ වගේ වෛද්‍ය ප්‍රතිකාර වලදී ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලදී කුඩල යොදා ගන්න පුතේ ප්‍රතිකාර කිරීම සඳහා එනම් උත්තරේ වෙන්නේ අංක 3 කුඩල්ලා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සතෙක් විදියට අද දවසේ ටීචර් නෙමෙයි මමනේ කතා කරන්නේ එතකොට අපේ විද්‍යා ටීචර් ඇවිල්ලා ඊළඟට හෙට ඔගලොත් එක්ක ආයේ අපි කතා කරයි මාර්යම් මාරුවට තමයි අපි දෙන මේ වැඩසටහන කරගෙන යන්නේ මේක අපි අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ආවා සිප්පේ අධ්‍යාපන ආයතනයේ අද දැන් මුළු ලංකාවේම දරුවන්ට නොමිලේ පහේ පන්තිය දරුවන්ට ප්‍රශ්න 1000ක් හතරේ පන්තිය දරුවන්ට ප්‍රශ්න 2000ක් තුනේ පන්තිය දරුවන්ට ප්‍රශ්න 3000ක් විදියට මේ වැඩසටහන අපි ඉදිරියට ගෙනියන්න සූදානම් වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඔබේ පරිසර දැනුම වර්ධනය කරගන්න ශිෂ්‍යත්වය මහා ඉගෙනීම් සමත් වෙන්න ඕනිකන පරිසර දැනුම ලබා ගන්න. කියලාත් අපි අපිට මතක් කරනවා. ඒ වගේම වරින් වර අපි විසින් සිදු කරනු ලබන ශිෂ්‍යත්ව පෙරවරු පරීක්ෂණ වලට ඔන්ලයින් විභාග වලට මුණ දීලා ඔබේ මට්ටම මොන වගේද කියන එකත් ඔබ සොයා බලන්න වග බලා ගන්න. නවයෙන් ප්‍රශ්නේ අම්පුතේ ශාකයේ ඉත්තක් ආධාර කොටගෙන පහතට එල්ලා වැටෙන ආකාරයේ කූඩු තන්න පක්ෂියෙක් ශාකයේ ඉත්තක් ආධාර කරගෙන පහළට එල්ලා වැටෙන ආකාරයේ කූඩු තන්න සත්වයා මේ බලන්න මේ රූප වෙන්නන්නේ දැන් ඔන්න පේනවා ඔයගලට කොණ්ඩ කුරුල්ලා පුතේ පහළට එල්ලා වැටෙන කූඩු හදන්නේ කොණ්ඩ කුරුල්ලා හදන්නේ කොහොමද ගහක අතු දෙබලයක් මත දිරා යන වැල් කෑලි තියලා ඒ වගේම පොල් කොහු වගේ දේවල් තියලා ඒක මත තමයි පුංචි කූඩුවක් හදලා පිටර දෙකක් දාන්නේ. දෙවෙනි එක ගිරවක්. ගිරව කොහෙද පුතේ කූඩු හදන්නේ? දිරා යන උස ගස්වල. දිරා යන උස ගස්වල. කොණ්ඩ කුරුල්ල වගේ අඩි 8ක් විතර උඩින් නෙමෙයි. එයා අඩි 10ක් 15ක් 20ක් උස තැන් වල තමයි කූඩු හදන්නේ. උගාක් ආරක්ෂිතව කූඩු හදන්නේ. එතකොට එයා ගස් බෙනයක් අස්සේ හදන්නේ. එයා පහතට එල්ලා වැටෙන ආකාරයේ කූඩු හදන්නේ. එහෙනම් ඒකත් මේ උත්තරේ. වඩු කුරුල්ලා. වඩු කුරුල්ලා හදන්නේ සාමාන්‍යයෙන් වෙල් එළිය වගේ තැනක උණ පඳුරු වල නේද? බට පඳුරු වල එල්ලා වැටෙන අගිස් වල පොල් අත්ය අගිස්සේ වඩු කුරුල්ල කූඩු හදනවා.
इलाटना आकार समूह अगर जीवात्पूर दकीन पेमीन अब समहार पारेट आदर करति धर्व सह वेडियो मे कूड़ खड़ागन अलंकार सदा अने पुते कवदाकड़ा लंका इतम अलंकार सत्वे वेला सत्वे ऐसा लंका अड़कुर इन्े हेब लंका अभीट अनागति दकी मे कूड़ कड़ ऐ को उदाहरण आकार अगिस्से कोई सतातम वड़कुर वड़कुरियां आट वड़ी पुल अंकिल मिनस पीलिगण सामजी तामत्म होदन कथावत्न वड़कुरला खनामेदरी वाले हिकन रेट लाइट दिनोट फैट उठे इलियन उन्नतर ताक्षर दीवन सत्य बोल मम्म दाने जनवहारे हिमती हरी अभी दहावनी प्रश्न दहावनी प्रश्न मेम रूपेन दिन तरटाओ वे मेम रूपे दिन तरटाओ मे तरटाओ गुडाक दिन अंदर ऐ प्रसिद्ध तरटाव पलवी पीत महाबल्ला महाबल्ला की मे तरटाव निमेंदे रात्रि काले लाइट निमल अम्मारी तातारी वेडिट कर मिधुर अंदर वेट पसे वोट पड़े एलिए नब एलियट गी अंदर गी विना विसर इनको अंदर अम्म तात वाड़ी वेडिटे इन्नोनी वेस नती दवसाकोनी आरक्षित इस्ताने सरपे नती कलाव नती अलीकर गी हेम हिटी ओत बट पेदरदाल बीम इंदगा निदागन हिटी ओत हस वलागन करवल हस टीक ओट पे इतना वलाकल नस विविध तारक दिन रात्रि हयहमान विधि अटवितर कंकालेट अहस गमन कर चंद्रिका दिन लो बलापुत पुलवांग अंदर मे तीन तरटाव वो अंदर पुलवांग इतम पहासुतमी वृषिक राशि गोणुस्टाव इन मे पेना गोणुसा वृषिक तरटाव महाबल्लो महावलह देवनी पीड़ित एक दिख निमे तुंगन पीड़ित गोणुस्सा निवेदी पीड़ित अन्े अंकुन गोणुस्सा इतना मंगो नवता तरगने आनावा इली महानट यान्न अम्मटाय तात्तटाय निदास तीन विलावक बल्ला कथा कन अदा रेट अभी तरु बल मुख्य अम्मारी तात्तारी किया सर्पे कैव तरु पेने हेम की वोट कमाण अम्मे अपी एलिय तीन तनक खलीन दवाल ने हम शुद्ध कल्ला तीयला पेदुरा इलला एक निदागन तरु बल मुख्य किय पेदुरा इलागन निदागन तरु बल मंग दया प्रदीपुते योजना कराने ओलव गुडाला उड बलागन हिटियो बे बेलट रिदेन एली महान पदुराकेला निदागन उड बलागन हिटियो हेम विसा ता तेक् अम्म तेक् एली महान गील निधासे टिकाकला हरवलट एसदेक उरकन बेलो बट हसे तीन विशाल तरम पाने दिन पुलवांगे हसे चमत्कार अतिदीन पुलवांगे लाइट दाप गिवास्त मेजल ओगोलो हसी लसन दखलाने मुहत कट एलियट गि आड़ हसी लसन दखीन इक हेतु एह सूदान तरु बला विना विस आम वसेब खरुट एसदेक उरकरा लसन तर दिन पुलवांगे हंद पायल दवसग वटे लाइट निबल तीन विलावक हसी वलाकल ना उभय कैपकल बट आहसी तरह बल पुलवा दयापुर द्वीपति आराधने मीन अर्धवस निमाकन अभी समग्र दीसी अलुद्या पड़सरेट सामजेट आदरे कन्यापात अपे रटरोक वेड़ पेरुम पुराण अभिवेन इवे उभ ये पिटवट सिपे इसट डोटेल के पीवीसी ඒ රෙජිස්ටර් වෙලා යූසර් නේම් පාස්වර්ඩ් මතක තියාගෙන අපි සමග එකතු වෙන්න කියන එක. ඔබට යම් කිසි වෙලාවක මේ සමග රෙජිස්ටර් වෙන්න බැරි නම් ඔබේ යාළුවන්ට කියන්න අපේ දුරකථන අංකය අපේ හොට්ලයින් එක 0714145 0 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
රෙජිස්ටර් වෙන්න කියලා කියන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දැම්මම
ඔබට සම්පූර්ණ විස්තරය ගන්න පුළුවන් අංකයේ එක යොබුවොත් WhatsApp message එකේ එන message එකට ඔබ මොකක් ගහලා දැම්මත් ඔබේ අකුර එක අකුරක් ගහලා අපේ hotline එකේ message එකක් දැම්මත් ඔබට මේ පිළිතුරු message එකක් එනවා WhatsApp එක. එතකොට ඒකේ ඔබ touch කරොත් ඔබ එබුවොත් අංක 1 ඔබට පුළුවන් වෙනවා register වීමට අදාළ උපදෙස් ගන්න. අංක 2 එබුවොත් ඔබට කොහොමද මේක වැඩ කරන්නේ කියන එක මේ වගේ විවිධ විස්තර ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. එතන ඔබටම මේ register එක හදා ගන්න බැරි නම් වැඩිහිටියෙක් යොදාගෙන එහෙම තමයි අපි ඔබට යෝජනා කරන්න පුංචි ළමෙක් නේ දන්න කියලා වැඩිහිටියෙක් යොදාන අපේ web පිටුවේ register වෙන්න කියන වෙලා username සහ password ලියලා තියාගෙන අමතක වෙනවට දේව නැවත නැවත මතක් කර ගනිමින් අපි සමග එකතු වෙන්න දවස් කීපයක් කරනකොට ඔබ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු වෙබ් පිටුවක වැඩ කරන්න පුළුවන් හොඳ වැඩකාරයෙක් නැත්නම් දැනුගත් දරුවෙක් වෙයි. ඒකත් මේක තුලින් අපි ඔබට ලබා දෙන තවත් එක පාඩමක්. කොච්චර ඉස්කෝලේ ගිහිල්ලා IT ඉගෙන ගත්තත් වෙබ් පිටුවක ඉන්ටර්නැෂනල් තත්ත්වයේ වෙබ් පිටුවක වැඩ කරන්න ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ සඳහා වුණ අත්දැකීමක් අපි ඔබට මේ තුලින් ලබා දෙන සූදානම් අසීරු වුණත් ක්‍රමයෙන් ඉගෙන ගත්තන් ඉතාමත්ම පහසු වෙනවා. පුංචි ළමයින්ට ගොඩාක් ලේසි ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ඥානයක් ඔබට තියෙනවා. එනම් අද දවසේ කතා කළා ඇති හෙට දවසේ නැවත ටීචර් අයියෝ බහමෝට එහෙනම් එතෙක් මම ඔබෙන් සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක් සුබ දිනයක් ආයිබුවන්.